ඔයාලා දන්නවා මම සති කීපයකට කලින් මේ KuCoin platform එකේ rebalancing bot කෙනෙක් පටන් ගත්තා. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයාලට පෙන්නන්නම් ඒ bot මොකද වෙලා තියෙන්නේ, profit ඇවිල්ලාද loss වෙලාද කියලා. ඒ rebalancing bot ගේ අප්ඩේට් වීඩියෝ එකක් මම අද ඔයාලට ගෙනාවේ. ඉතින් මේ KuCoin platform එක ඔයාලා දන්නවා මම කැමති platform එකක්. විශේෂයෙන් මේකේ KYC verification එක කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට withdraw කරන්නවත් deposit කරන්නවත්. ඉතින් ඒක අපිට ගොඩක් ලේසි. මොකද ගොඩක් අයට KYC verification එක කරගන්න බැරි වෙනවා Binance එකේදී. ඉතින් Binance එකේ තියෙනවටත් වඩා coins ගොඩක් තියෙනවා KuCoin platform එකේ. ඉතින් අනිවාර්යයෙන්ම KuCoin platform එකේ account එකක් ඔයාලා හදාගෙන තියාගන්න. මොකද ලොකු දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අපේ email එකයි phone number එකයි විතරයි ඕනේ KuCoin platform එකේ account එකක් හදාගන්න. අනික සමහර වෙලාවට අලුතෙන් list වෙන coin Binance එකට එන්න ගොඩ කාලෙට කලින් KuCoin එකට එනවා. ඉතින් අපිට මොන හරි project එකකට කලින් enter වෙන්න ඕන නම් අනිවාර්යයෙන් KuCoin එකේ account එකක් තියෙන්න ඕනේ. ඉතින් මම KuCoin platform එකට කැමති තව එක හේතුවක් තමයි, ප්‍රධාන හේතුවක් තමයි මේ bot trading කියන එක. ඉතින් බොට් ට්‍රේඩින් වල මේ ට්‍රේඩ් වලට ගියාට පස්සේ මෙතන වට පේනවා ස්පොට් දෙන මාර්ජින් ට්‍රේඩින් දෙන ට්‍රේඩින් බොට් කියලා තියෙනවා. ඒක ක්ලික් කරලා පස්සේ වට පේනවා බොට්ලා ගොඩක් නැහැ. දැන් ෆයිනක්ස් එකේ වගේ බොට්ලා ගොඩක් නැහැ. ස්පොට් ට්‍රේඩින් ෆියුචර් ග්‍රිඩ් කියලා තියෙනවා, කරන්න යන්න එපා. ලොස් වෙන සම්භාවිතාවය වැඩි. මොකද මාකට් එක ගොඩක් වොලටිලිටි එකක් ආවොත් එහෙම ලොස් වෙන්න පුළුවන්. ස්මාර්ට් රීබැලන්සින් කියන එක තමයි මම හොඳ කැමැතිම එක මේ KuCoin platform එකේ. විශේෂයෙන් මොකද මේක Finex එකේ තියෙනවා. ගොඩක් අහලා තිබුණා ඇයි මම Finex එකේ smart rebalancing කරන්නේ නැත්තේ කියලා, smart rebalancing bot කෙනෙක් run කරන්නේ නැත්තේ කියලා. හේතුව තමයි මට Finex platform එකට වඩා KuCoin platform එක long term මම ඒක believe කරනවා. ඒ කියන්නේ ඒක trust එක වැඩි. මොකද KuCoin එක exchanges rank list එක ගොඩක් උඩ ඉන්න exchange එකක්. නමුත් Finex එක අලුතෙන් ආපු exchange එකක්. ඉතින් Finex එකේ මම invest කරලා තියෙන long term නෙවෙයි. ඒ කියන්නේ ෂෝට් ටර්ම් බොට් ට්‍රේඩින්, ඒ කියන්නේ ග්‍රිඩ් ට්‍රේඩින් බොට්ලා, ඒතෝ මාටින් ගෙල් බොට්, ඒ වගේම ඩුවෙල් ඉන්වෙස්ට්මන්ට් වලට ඉන්වෙස්ට් කරලා ඒකෙන් ප්‍රොෆිට් අරගෙන ඒකෙන් වීක්ලි නැත්නම් ඩේලි ප්‍රොෆිට් ගන්න විදිහ තමයි මම එතන හදලා තියෙන්නේ. ඉතින් මගේ ලෝන් ටර්ම් පෝට්ෆෝලියෝ එක හෝල්ඩ් කරන් ඉන්නකොට මම තෝරගෙන ඉන්නේ ගොඩක් වෙලාවට KuCoin එකයි Binance එකයි. මොකද ඒකේ ට්‍රස්ට් එක වැඩි නිසා. ඉතින් Binance එකේ ස්මාර්ට් රීබැලන්සින් කියන බොට් කෙනෙක් නැහැ. KuCoin එකේ විතරයි තියෙන මේ දෙකෙන්. ඉතින් එකයි මම KuCoin platform එකට ලෝන් ටර්ම් ඉන්වෙස්ට්මන්ට් කරන්න මේ ස්මාර්ට් රීබැලන්සින් කියන එක තෝරගත්තේ. ඒකට හේතුව තමයි ඔයාලට මම පොඩ්ඩක් කියන්නම් මොකද මේ ස්මාර්ට් රීබැලන්සින් කියන්නේ කියලා මගේ බොට් පෙන්නන්න කලින්. ඒක මම මේ විදිහට පෙන්නන්නම්. මේ ස්මාර්ට් රීබැලන්සින් එකේ මෙතන ක්‍රියේට් බොට් කියන තැන ක්ලික් කරලා පස්සේ ඔයාලට පේනවා. ඒ කියන්නේ මෙතෙන්දි වෙන්නේ අපි ලෝන් ටර්ම් හෝල්ඩ් කරන්න කැමති කොයින්ස්, හිතන්නකෝ අපි ලෝන් ටර්ම් හෝල්ඩ් කරන්න කැමති කොයින්ස් 10ක් තියෙනවා කියලා. ඒ 10 අපිට සිලෙක්ට් කරලා හිතන්න අපි ගාව ඩොලර්ස් 10යි නම් තියෙන්නේ. ඒ ඩොලර්ස් 1000 මේ 10ට බෙදලා එකවර ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ බොට් කරන්නේ ඒ කොයින්ස් 10න් එක කොයින් එකක් හරි පම්ප් වුණොත්, 100ට එකක් හරි 100ට දෙකක් හරි ඒ පම්ප් වෙන ගානත් අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. අනෙක් කොයින්ස් වලට වඩා මොන හරි එක කොයින් එකක් වැඩි වුණොත් එහෙම ඒ වැඩි වුණ කොයින් එකේ ප්‍රොෆිට් එක එයා සෙල් කරලා ඒක ආයේ රීඉන්වෙස්ට් කරනවා මේ ඩවුන් වෙලා තියෙන කොයින්ස් වලට. එතකොට ඩවුන් වෙලා තියෙන කොයින් කවදාද ආය අප් වෙනකොට එතනින් ප්‍රොෆිට් එක නම් ආය යට තියෙන කොයින්ස් වලට ඉන්වෙස්ට් කරනවා. එතකොට මේක කාලයක් යනකොට ඔයා කව තියෙන කොයින්ස් ටික වැඩි වෙවි වැඩි වෙවි යනවා. ඇයි? මොන හරි එක කොයින් එකක් පම්ප් වුණ ගමන් ඒක ප්‍රොෆිට් එක එයා අරගෙන අනෙක් කොයින්ස් වලට ඩිස්ට්‍රිබියුට් කරනවා. එතකොට මේක රීබැලන්සින් කියන්නේ ඒකයි. කොයින්ස් අතරේ ඔයාගේ ප්‍රොෆිට් එක නැත්නම් ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එක රීබැලන්ස් කරලා තියෙනවා. අපිට මොන කොයින් එකට වැඩිපුර ඉන්වෙස්ට් කරන්න ඕනද නැත්නම් මොන කොයින්ස් වලට අඩුවෙන් ඉන්වෙස්ට් කරන්න ඕනේ කියලා අපිට බොට්කේ තෝරන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මම මගේ ලයිව් බොට්කේ මම පටන් ගත්ත බොට්කේ මම පටන් ගත්ත ඉතීරියම් බිට්කොයින් ආවියු මැටික් කාඩාන ඔය කොයින්ස් ටික දාලා තමයි මම බොට් පටන් ගත්තේ. ඉතින් ඒකෙදි මම පෙන්නන්නම් මේ මම මේ කියන දේවල් බොට් කොහොමද සෙල් කරලා තියෙන්නේ කියලා. ඒ සේරම මම පෙන්නන්නම්. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මේක අනිවාර්යයෙන්ම ලෝන් ටර්ම් හෝල් කරන ඉන්න කොයින්ස් වලට විතරක් යූස් කරන්න. ෂෝට් ටර්ම් ප්‍රොෆිට් ගන්න බලාගෙන ඉන්න එපා. ඔයා අඩුම මාස 6ක් අවුරුද්දක්වත් හෝල් කරන් ඉන්න කොයින්ස් තමයි මේකට බොට් ඇඩ් කරන්න ඕනේ. නේද? නිකන් තියන් ඉන්නට වඩා ඒක මේ බොට්ට දාලා තියාගත්තාම අනිවාර්යයෙන්ම මේකට නිකන් තිබ්බට වඩා 100ට දශමයකක් හරි වැඩියෙන් තමයි ප්‍රොෆිට් හම්බෙන්නේ බොට්කින්. මොකද මේකේ ලොකු ලොස් වීමක් නැහැ. කොහොමත් ඔයා කොයින්ස් අතේ තියන් ඉන්නකොට කොහොමත් ඩවුන් වුණොත් ඔයාට කොහොමත් අන්රියලයිස් ලොස් එකක් එනවනේ. එක කොයින් එකක් හරි වැඩි වුණොත් කොහොමත් මේ ප්‍රොෆිට් එකක් එනවනේ. ඉතින් මේ බොට්කේ තිබ්බහම බොට්කේ ඔයා කොයින්ස් දාලා තිබ්බහම වෙන්නේ. එතකොට මේ එන ප්‍රොෆිට් එක
වැඩිපුර එනවා. ඒ වගේම ඔයා මේ මොන හරි ලොස් එකක් වුණොත් ඒ ලොස් වීම ගොඩක් අඩුවෙන් තමයි සිද්ධ වෙන්නේ. මම ඒකට උදාහරණයක් මගේ බොට් ගේම් වලට පෙන්නන්න. ඉතින් මෙතන වට බොට් කෙනෙක් පටන් ගන්න ඕන නම් ඉස්සෙල්ලාම ඔයාගේ ස්පොට් එකට USDT දාගෙන ඉන්න ඕනේ. මුලින්ම කියන්නේ ඉතින් ඔයා KuCoin account එකක් නැත්නම් මම පල්ලෙහා description එකේ link එක දාන්නම්. ඔය link එක click කරාට පස්සේ ඊමේල් එකයි ෆෝන් නම්බර් එකයි දීලා ඔයාට ලේසියෙන්ම KuCoin account එකක් හදා ගන්න පුළුවන්. හරි, එහෙම account එකක් හදාගත්තට පස්සේ ඔයා මේකට ඉස්සලාම් deposit කරන්න ඕනේ. deposit කරන මෙතන ඔයාගේ wallet එකට ගිහිල්ලා මෙතන main account කියන තැනට ගිහිල්ලා මෙතන deposit කියන තැන click කරලා deposit crypto කියන එක click කරන්න. ඊට පස්සේ USDT තියලා network එක ඔයා Binance එකෙන් transfer කරනවා නම් ගොඩක් වෙලාවට මේ TRC20 කියන එක select කරන්න. ඊට පස්සේ ඔයාගේ wallet address එක copy කරලා අරගෙන Binance එකට ගිහිල්ලා සාමාන්‍ය විදිහට withdraw කරගන්න. withdraw දැන් මේක යන්නේ එතකොට ඔයාගේ main account එකට ගියාට පස්සේ ඒකෙන් ඔයා ඔයාගේ තියෙන USDT ට්‍රාන්ස්ෆර් කරගන්න ඕනේ ට්‍රේඩින් account එකට. ඒකට ඔයා මෙතන ට්‍රාන්ස්ෆර් කියන එක තියෙනවා. ඒක ට්‍රාන්ස්ෆර් කියන එක click කරලා ඔයාගේ main account එකේ තියෙන USDT ට්‍රේඩින් account එකට මේ ට්‍රාන්ස්ෆර් කරගන්න. ඊට පස්සේ ඔයා ආපහු මෙතන trade result ගිහිල්ලා trading bot කියන එක click කරලා ඊට පස්සේ මෙතන rebalancing smart rebalancing කියන එක තැන create bot කියන එක click කරලා මෙතන customize කියන එක click කරන්න. right, ඊට පස්සේ ඔයාට කැමති coins ටික add කරගන්න පුළුවන්. එතන මෙතන add coin click කරලා ඔයාට BTC ඕන ගන්න පුළුවන්. right, ඊට පස්සේ ethereum ඕන නම් ethereum select කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මේ percentages හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ bitcoin වලින් ඔයාට ඕනේ 100%යි නะ. right, ethereum වල ඉතුරු 50% ඕන නම් right මොනහරි නැත්නම් bitcoin වල 60%ක් ඕනේ, ethereum 40%යි ඕනේ. right, right, මේ විදිහට දාලා confirm කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ total investment එක ඔයාට මෙතන $1000ක් 1000ම දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන create කරන්න විතරයි තියෙන්නේ. හරි. හරි. දැන් මම ඔයාලට පෙන්නන මගේ run වෙන bot මෙතන තියෙන running කියන තැන. right, එතන click කරලා පස්සේ ඔයාලට පෙන්නන මගේ bot. right, ඔයා දන්න මම මුලින්ම එක $500ක් invest කරා. ඊට පස්සේ තව $100ක් invest කරා. total investment එක $600යි. දැන්ට bot run වෙනවා දවස් 19ක්. right, ඔයා දන්න මාකට් එක ලොකු crash එකක් ගියා මම මේ invest කරාට පස්සේ. bitcoin එක 28000 විතර ඉඳන් වැඩනා 17,000 වගේ. ඊට පස්සේ ethereum එක මම ඉන්වෙස්ට් කරන 2000 ගණන් වල තිබුණේ. ඒක කෙලින්ම $18 විතර වැටුණා. ඉතින් එච්චර drop එකක් වෙලත් right, එච්චර drop එකක් වෙලත් ඔයාලට පේනවා මගේ bot ඒ මට loss එක ඇවිල්ලා තියෙන $167. يعني 127ක loss එකක් තමයි දැනට run වෙන්නේ. මේක loss එකක් නෙවෙයි. right, මේක මම දැන් කරන්න තව දවසක් විතර බලනවා. මොකද දැන් bitcoin එක up trend එකක් ගිහිල්ලා ආපහු retest ගන්න පල්ලෙහා low level එකට touch වෙයි 20000 විතර තව දවස් කීපකින්. ඒ වෙලාවේ මම තව $500ක් විතර $400ක් විතර මේක reinvest කරනවා. total investment එක 1000 වෙන්න. ඉතින් මේක වට expand කරලා පස්සේ වට පේනවා මේ average price එක මෙතන මේ average price එක මගේ ඇවරේජ් ප්‍රයිස් එක යට තියෙන 28000 bitcoin එක. දැන් bitcoin ප්‍රයිස් එක 21000යි. ethereum ඇවරේජ් ප්‍රයිස් එක 1700. දැන් ethereum ප්‍රයිස් එක 1150යි. right, ඔයාලට වෙන මගේ ෂෙයර් එකේ මේ ඇවරේජ් ප්‍රයිස් ගොඩක් වැඩි. right, මොකද මම ඉන්වෙස්ට් කරාට පස්සේ තමයි ලොකු crash එකකට ආවේ. හැබැයි මම ඔයාලට පෙන්නනම් මේකේ වැදගත්ම එක මේ මෙතන ක්ලික් කරාට පස්සේ bot එකේ summary එකක් ඔයාලට පේනවා. right, එතන මෙතන පේනවා ඔයාලට profit එක. right, last 24 profit එක $25යි. දැන් පොඩි pump එකක් ආවෙන last 7 day ගත්තොත් එහෙම profit එකකුත් නැහැ, loss එකකුත් නැහැ. හැබැයි last 30 day ගත්තොත් loss එක 127යි. මේක වැදගත්ම එක මේක නෙමෙයි, මෙන්න මේ completed කියන තැන click කරන්න. මෙතන completed කියන තැන click කරාට පස්සේ ඔයාලට මම පල්ලෙට ගිහලා බලන්න මේ මම පළවෙනි පාර invest කරපු පාර පළවෙනි පාර $500ක් දැම්මා. ඒක බෙදිලා ගිය හැටි මේ තියෙන්නේ. ඊට පස්සේ තව $100ක් දැම්මා. ඒක බෙදිලා ගිය හැටි මේ තියෙන්නේ. එතකොට බලන්න මෙන්න මෙතන තමයි වැදගත්ම එක. right, මම මෙතන rebalancing bot create කරනකොට මේක හැදුවේ bitcoin ethereum 125 තියලා cardano 110ක් තියලා matic 110ක් තියලා එතකොට aave එක 110ක් තියලා bnb එක 120ක් තමයි මම තිබ්බේ. right, ඊට පස්සේ මේක ටික දවසක් යනකොට 2022 6/13 වෙනදා bitcoin පොඩි pump එකක් ගිහලා තිනවට පේනවා 125නේ මම bitcoin තියාගන්න කිව්වේ. 125නේ bitcoin ethereum 125 තියාගන්න කිව්වේ. මෙතන bitcoin එක වඩ පේනවා 127ක් වෙනකන් 102ක අප් එකක් ගිහිල්ලා. right, 102ක අප් එකක් ගිහිල්ලා එතකොට මේ bot කරලා තියෙන්නේ 127න් 102ක profit එක ගෑරන් තියෙනවා. right, මේ රතු පාටින් පෙන්වන්නේ එකේ profit එක ගෑරන් තියෙන, sell කරලා තියෙනවා. right, profit එක
ඒක ලාභෝ බිට්කොයින් එකේ මගේ බොට්කේ සම්පූර්ණයෙන් බිට්කොයින් පර්සන්ටේජ් එක 125 කරගෙන තියෙනවා. හැබැයි මේ 102 කාව ප්‍රොෆිට් එක එයා ඩිස්ට්‍රිබියුට් කරලා තිනවා කාටද? ඒ වෙලාවේ අඩුවෙන් තිබිලා තියෙන්නේ ඉතීරියම් එක 123ක තිබිලා තියෙනවා. ඒකට ටිකක් ඇඩ් කරලා තිනවා 125 වෙනකම්. 124.9 අමතර BNB එක 121 වෙලා තියෙනවා නේද? ඒකිනු 101ක් ඇරන් තියෙනවා 19.9 වෙනකම්. ඉන්වෙස්ට් කරලා තියෙන මෙයා ආබිව් එකට 109 ටිප් එක 110ක් කරගන්න යා ඉන්වෙස්ට් කරලා තිනවා. ඊට පස්සේ ආය මේ කාඩානෝ එකට පොඩ්ඩක් ඉන්වෙස්ට් කරලා තිනවා. ගොඩක් වෙලාවට ඉන්වෙස්ට් කරලා තිනේ ඉතීරියම් එකට තමයි. රයිට් 102ක් විතර වැඩි කරගන්න ඉතීරියම් එකට ඉන්වෙස්ට් කරලා තිනවා. ඊට පස්සේ තව ටික කාල දවසක් යනකොට 2022 6 වෙනි මාසේ 15 වෙනිදා ආය බලන්න කාඩානෝ එක අප් වෙලා තිනවා. බලන්න රයිට් කාඩානෝ එක 110ක් තියෙන ඕන එක 112ක් වෙලා මගේ. එතකොට ඒ 102 එයා සෙල් කරලා 9.9 කරගෙන ඒ 102 ප්‍රොෆිට් එක ඩිස්ට්‍රිබියුට් කරලා තිනවා කාටද? ඉතීරියම් එකටයි බිට්කොයින් එකට. ඇයි? ඒලා ඉතීරියම් බිට්කොයින් එක 123 ඊ ගානකට අඩු වෙලා තිනවා. ඒක 125ට ආසන්න කරගෙන තිනවා මේ දෙකට ඩිස්ට්‍රිබියුට් කරලා. නේද? ඊපස් තව ටික දවසක් යනකොට 2026.21 ඒ කියන්නේ අද දවසේ නේද? අද දවසේ බලන්න පම්ප් එකක් ගිහලා තිනවා. ඒත් ආවිව එක 112ක් වෙලා තිනවා. 110ක් නේ තියෙන්න ඕනේ මේකේ. ටෝටල් පෝට්ෆෝලියෝ එකෙන් එයා ඒ නිසා සෙල් කරලා තියෙනවා. මේ රතු වෙලා තියෙන සෙල් කරලා තියෙනවා. සෙල් කරලා 102ක් සෙල් කරලා 110ක් කරගෙන හැබැයි ඒ සෙල් කරපු ප්‍රොෆිට් එක මෙයා දාලා තියෙන්නේ බිට්කොයින් වලටයි. මෙතන කොළපාට තියෙන BNB බිට්කොයින් රයිට් USDT කාඩන මැටික් මේ සේතම් පොඩ පොඩ දාලා මෙයා වැඩි කරන් තියෙනවා ඒ කොයින්ස් ටික. ඉතින් අන්න එක තමයි බොට්කේ තියෙන වැදගත්කම. දැන් මේකේ මම තව ඩොලර් 400ක් ඉන්වෙස්ට් කරන්න හිතන් ඉන්නවා තව දවස් කීපයකින්. ඉතින් මේකම ලෝන් ටර්ම් හෝල්ඩ් කරන්නේ. මේ ප්‍රොෆිට් එක මට මේ ඊළඟ මාසෙවත් පර්සනලි තව අවුරුද්දකින්වත් මම ගන්න ඉන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක් නෙවෙයි. රයිට්? මේක මම අවුරුදු 2 3ක්වත් තියන් ඉන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක්. මම මේක ටෝටල් හිතන් ඉන්නේ ඩොලර්ස් 2000ක් 2500ක් විතර ඉන්වෙස්ට් කරන්න. මාකට් එකේ හැසිරීම බලලා එහෙමනොත් මම මේකේ අනිවාර්යයෙන්ම ප්‍රොෆිට් එක බලාපොරොත්තු වෙනවා. 100ට ඒකෙන් ඩොලර්ස් මන් 2000ක් දැම්මොත් අනිවාර්යයෙන්ම ඩොලර්ස් තව අවුරුදු 3-4කින් ඩොලර් 20000ක් 30000ක්වත් එයි කියලා. මොකද මම ඒක බලාපොරොත්තු වෙන ගොඩක් වෙලාවට බිට්කොයින් ඉතීරියම් වලින් නෙවෙයි. බිට්කොයින් ඉතීරියම් ගොඩක් වැඩි වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ මැටික් කාඩානෝ ආවි වගේ කොයින්ස් රයිට් AR කියන කොයින් එක ලොකු ප්‍රමාණයකින් පම්ප් වෙන්න පුළුවන්. ඉතින් මම මේ බිට්කොයින් ඉතීරියම් මේක දාගෙන ඉන්නේ මේක මේ බැලන්ස් කරගන්න රයිට්. මේක ලොකු එක ලාර්ජ් කැප් කොයින් දාගත්තට පස්සේ වොලටිලිටි එක ටිකක් අඩු නිසා මට බය නැතුව පොට් රන් කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ කිසිම දෙයක් ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර්ස් නෙවෙයි. මම මේ කූපොයින් එකේ ඔයාලට මේ ඉන්වෙස්ට් කරලා මේ බොට් පටන් ගන්න කියලා හැම නෙවෙයි කියන්නේ. මේ සේරම එඩ්යුකේෂනල් පර්පසස්. ඔයාගේ සල්ලි ඔයා දාන්න ඕනේ හොඳට හොයලා බලලා රයිට්. මම දැම්ම කියලා ඔයා දාන්න යන්න එපා. ඒ නිසා අනිවාර්යෙන්ම හොඳට හොයලා බලලා දාන්න. හැබැයි මම ගොඩක් ට්‍රස්ට් කරන ප්ලැට්ෆෝම් එකක් කූපොයින් කියන්නේ. ඒ අනිවාර්යෙන් කූපොයින් එකේ account එක නිකන් හරි හදලා තියාගන්න. right? ඊට පස්සේ ඔයා Binance එකේ නිකන් තියෙන USDT තියෙනවනම් right? ඊට අමතරව මොන හරි ඔය long term hold කරන් ඉන්න coins තියෙනවනම් right? ඒවා කූපොයින් එකට අරන් ඇවිල්ලා මේ විදිහට smart rebalancing bot කෙනෙක් පටන් ගන්න. right? ඒක වාගේ ඉස්සරහට ලොකු investment එකක් වෙයි. හැබැයි මේ smart rebalancing bot කියන එකේ profit වට මාසෙන් දෙකෙන් ගන්න හදන්න එපා. හැම වෙලෙම long term plan එකක් තියාගන්න. crypto වලින් හරියට සල්ලි හොයන්න නම් ලෝන් ටර්ම් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. කවදාවත් මාසෙන් දෙකෙන් සල්ලි හොයන්න කියලා ක්‍රිප්ටෝ වලට එන්න එපා. අනිවාර්යයෙන්ම ලොස් වෙනවා. ඔයා අවුරුදු 2 3කින් ඔයා කොච්චර ඩොලර් කොච්චරක් වාට ඕනේද කියලා ප්ලෑන් කරගන්න. රයිට්? ඒකල ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකට එන්න වෙන්න. එතකොට ලොකු ගමනක් යන්න පුළුවන්. ඔයාට මේ මොන හරි මේ කූපන් ප්ලැට්ෆෝම් එකේ නැත්නම් රීබැලන්සින් බොට් කියන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ඒවට උත්තර දෙන්නම්. මොන හරි ලොකු ගැටලුවක් තිබුණොත් මම ඒ සම්බන්ධව වෙන වීඩියෝ එකක් කරන්නම්. ඉතින් channel එකට අලුත් එක්ක එන්න අනිවාර්යෙන් subscribe කරගන්න. bell icon එක click කරලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝස් වටක් ගලා එනවා. අනිවාර්යෙන්ම like එකක් දාන්න. අනික අපේ SL Trading Academy channel එකට ගිහිල්ලා බලන්න. ඒකේ අපි කතා කරනවා crypto trade කරන්න හොඳ techniques right? ටෙක්නිකල් ඇනලයිසිස් ඒවා ගොඩක් කතා කරනවා. ෆ්‍රී, හැමදේම ෆ්‍රී කතා කරන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඒ channel එකත් ගිහිල්ලා බලන්න SL Trading Academy කියන එකත්. හරි, එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්.